Hima Academy official YouTube නාලිකාවට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ පාසල් සිසුන් සඳහා සුබම සුබ ආරංචියක්. මේක නිකුත් කරලා තියෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිකුත් කළ නිවේදනය ගැන ඕගොල්ලොන්ගේ දැනුවත් කරන්න තමයි අද අපි මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න. එහා පැත්තේ තියෙනවා bell icon එක. Bell icon එක උඩත් එකපාරක් press කරන්න. එතකොට අපි මේ වගේ වීඩියෝ එකක් දාපු සැනින් notification එක ගෙන්න ගන්න අවශ්‍ය නම් notification bell icon එකත් all කරලා තියාගන්න. නොදන්න කවුරුම හරි යාළුවෙක් ඉන්නවා නම් වීඩියෝ එක host කරන මම මතීෂ හිමන්සන. ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මෙතන දීලා තියෙන මාධ්‍ය නිවේදනයේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2022 වරහන් 2023 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම්පත් කැඳවීම 2023 පෙබරවාරි 1 සිට පෙබරවාරි 28 දක්වා මාර්ගගත ක්‍රමයේ ඔස්සේ පමණක් මේ වන විට සිදු කරමින් පවතී. 2023 පෙබරවාරි 28 වන දින මධ්‍යම රාත්‍රී 12 පැයෙන් පසුව මෙම විභාගය සඳහා අයදුම් කළ නොහැක. එදින මධ්‍යම රාත්‍රී 12 පැයෙන් පසු මාර්ගගත ප්‍රවේශයේ වසා තැබෙනු ලැබේ. කිසිදු හේතුවක් මත අධිදුම්පත් බාර ගැනීම අවසන් දිනයේ දීර්ඝ කිරීමක් සිදු නොකරන බව අවධාරණය කරමි. එබැවින් අවසාන දිනයට පෙර අයදුම්පත් යොමු කිරීම අනිවාර්ය වේ. මේකේ තියෙන සාමාන්‍ය පෙළ විභාගයේ මාර්ගගත ඉල්ලුම් පත්‍ර කල්යාමක් සිදු වෙන්නේ නැහැ 28 වෙනි අවසන් වෙනවා කියලා. ඕගොල්ලොන්ගේ අයියා කෙනෙක් අක්කා කෙනෙක් නැත්තම් ඕගොල්ලොන්ගේ යාළුවන්ටත් මේක ෂෙයා කරන්න ඒගොල්ලොන්ට දැනගන්න පුළුවන් වෙයි නැත්තම් මේ 28 වෙනි දවෙන් පසු මාර්ගගත ක්‍රමයේ වාසා තැබෙන බව තමයි සඳහන් වෙන්නේ. ඒ පිළිපද වැඩිදුර තොරතුරු ලබා ගැනීමට ඔයගොල්ලෝ දුරකථන අංක 3ක් ලබා දීලා තියෙනවා 0111-278-59-22-0111-278-45-37 ෆැක්ස් නම්බර් එකක් ලබා දීලා තියෙනවා 0111-278-44-22 තවද ඔයගොල්ලන්ට විද්‍යුත් තැපැලක් ලබා දීලා දෙනවා විද්‍යුත් තැපැල තමයි GCE olevelexamsl@gmail.com ඊට පස්සේ විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර තමයි මේකට සයින් එක දාලා තියෙන්නේ. එහෙනම් මෙවැනි උණුසුම් පුවක් දැනගන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් සියලු දෙනාටම ජයෙන් ජයම වේවා.